තෙරුවන් සරණයි අයිබවන්. පහත් ශ්‍රේණි කෙටි සටහන්. බුද්ධ ධර්මයේ විෂයට අදාළව තුය පුතේ මම කියලා දෙන්නට සූදානම් වෙනවා. පස්වෙනි පාඩම සිනාසි කතා කරමු කියන පාඩමට අදාළව අපි මතක තියාගන්නට ඕන කාරණාවන් කෙටියෙන් ඉක්මනින් මම කියලා දෙන්නම්. සිනාසි කතා කරමු කියන පාඩමේදී එක්තරා ගුරුතුමියක් ගමනක් යන්නට පාරේ බස් රථයකට ගොඩ වෙනවා. ඒ ගොඩ වෙන වෙලාවේදී ගුරුතුමියට කතා කරලා ඒ ගුරුතුමියගෙන් කලින් ඉගෙනගෙන තිබුණු ශිෂ්‍යාවක් රංගිනී කියන ශිෂ්‍යාව ගුරුතුමියට තමන්ගේ ආසනය ලබා දෙනවා. ඒ වෙලාවේ ගොඩක් තොරතුරු කතා කරනවා. ඒ වගේම ඒ සිදුවීම ගුරුතුමිය පන්තියට ඇවිල්ලා කරන පැහැදිලි කිරීමක් විදිහට තමයි මේ පාඩම තියෙන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් අපි කියලා දෙන්නට සූදානම් වෙන්නේ අන්න ඒ සිදුවීම ඇතුළත් වෙන සහ ඒ සිදුවීම සිදු වුණාට පස්සේ ගුරුතුමිය පන්තියට ඇවිල්ලා කරපු ප්‍රකාශ. මුලින්ම පාඩමේ සඳහන් වෙලා තියෙනවා මේ ශිෂ්‍යාව කරපු හොඳ ගුණයක් ගැන කියවෙනවා. මොකක්ද? ගුරුතුමිය මගදී බස් රථයේදී මුණ ගැහුණාට පස්සේ තමන්ගේ ආසනයේ ගුරුතුමියට ගුරු ගෞරවයෙන් පිරිනැමීම ඉතාමත් හොඳ ශිෂ්‍යෙක්ගේ ලක්ෂණයක්, ශිෂ්‍යාවක්ගේ ලක්ෂණයක්. ඊට පස්සේ තවත් කාරණයක් මේ ගුරුතුමිය මතක් කරනවා. රංගිනී කියන ශිෂ්‍යාව රජයේ හොඳ රැකියාවක් කරන බවත්, දහම් පාසල් ගුරුවරියක් විදිහටත් වැඩ කරන එකත් පන්තියේ ඉන්න හැම දෙනාටම මතක් කරලා දෙනවා. ඊට පස්සේ රංගිනී කියන මේ දියණිය, මේ ශිෂ්‍යාව කිසිම දවසක අනවශ්‍ය විදිහට වියපැහැදම් කරන්නට එහෙම කටයුතු කළේ නැහැ කියන කාරණයත් පැහැදිලි කරලා දෙනවා. රංගිනීගේ තිබුණු ලක්ෂණ ගුරුවරයාට ගෞරවය දැක්වීම, ඊළඟට සරල ජීවිතයක් ගත කිරීම කියන ලක්ෂණ දෙකම ඉස්මතු කරලා දක්වනවා මේ ගුරුතුමිය. ඊළඟට මේ සරල ජීවිතයක් ගත කිරීම හා සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන කාරණයකටත් ගුරුතුමියගේ අවධානය යොමු වෙනවා. මොකක්ද ඒ අවධානය යොමු වෙන අවස්ථාව? කරණීමෙත්ත සූත්‍රය. කරණීමෙත්ත සූත්‍රයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම කාරණයක්. සල්ලහුක්කවුත්ති, ඒ කියන්නේ සැහැල්ලු දිවි පැවතුම් ඇති කියන එක. සැහැල්ලු දිවි පැවතුම් ඇති කියන එක ජීවිතයක් අපි ගත කරද්දී ජීවත් වෙනකොට සරල විදිහට ජීවත් වෙන්න ඕනේ. ඇඳුම් පැළඳුම් ඒ හැම දෙයකින් සැහැල්ලු දිවි පැවැත්මක් ඇති කරගත යුතු බව තමයි සල්ලහුක්කවුත්ති කියන මේ කරණීමෙත්ත සූත්‍රයේ සඳහන් වෙන පාඩයෙන් කියවෙන්නේ. ඉගෙන ගන්න අපිත් දුවේ පුතේ අනිවාර්යයෙන්ම මේ විදිහේ සරල ජීවිතයක් ගත කරන්න අනිවාර්යයෙන්ම යොමු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අම්මලාට තාත්තලාට කරදර කරමින් අනවශ්‍ය විදිහට වියපැහැදම් කරමින් අධික විදිහට වියදම් කරන, නාස්ති කරන දරුවෝ හොඳ දරුවෝ නෙමෙයි. ඉතින් ඊට පස්සේ මගතොටදී ගමන් කරනකොට ඇති කරගන්න ඕන ගුණධර්ම මොනවද කියලා ගුරුතුමිය පන්තියට කියලා දෙනවා. එක එක ප්‍රදර්ශන පුවරු දක්වමින් තමයි ගුරුතුමිය ඒ පාඩම කියලා දෙන්නේ. පළවෙනියටම කියනවා දන්නා හඳුනන කෙනෙකු දුටු විට ප්‍රසන්නව සිනාසී කතා කරන්න. පළවෙනියටම සඳහන් කරනවා අපි දන්න අඳුනන කට්ටිය හම්බ වෙන්න පුළුවන් මගතොටදී පාරේදී. එතකොට ප්‍රසන්නව අපි කතා කරන්නට ඕන. අන්න බුදුරජාණන් වහන්සේ මේ ගැන අපිට හොඳ පාඩමක් කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වඩිනකොට, ගමනක් කොහේ හරි වඩිනකොට උන්වහන්සේ තමයි පළවෙනියටම මගතොටදී හම්බ වෙන ඕනෑම කෙනෙක්ට සිනාසෙන්නේ. පුබ්බහාසි, පූර්වයෙන් මුලින්ම හිනා වෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. පුබ්බභාසි, පළවෙනියටම කතා කරන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙමනම් අපි දන්න අඳුනන අපිට වැදගත් වෙන කවුරු හරි මුණ ගැහුණාට පස්සේ, මගතොටදී මුණ ගැහුණාට පස්සේ, අලුතින්ම යම්කිසි තැනකදී අපිට හම්බ වුණාට පස්සේ පුබ්බහාසි, පළවෙනියටම අපිට පුළුවන් මඳ සිනහාවක් පහළ කරලා ප්‍රසන්න විදිහට ඒ
හමු වෙන යාළුවා නෑදෑ වෙන කෙනෙක් වෙන්න පුළුවන් ස්වාමින් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් නේද ඉතින් ඒ වෙලාවේදී අපි පළවෙනියටම හිනාවෙන් අපිට පළවෙනියටම හිනාවෙන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ගුණය තිබුණා පුබ්බ භාසි පළවෙනියටම බුදුරජාණන් වහන්සේ තමයි කතා කරන්නේ බමුණෙක් හම්බ වුණා නම් ත්‍රාක්මනේ කොහොමද කියලා විස්තර අහලා දැනගන්නවා පුබ්බ හාසි කියලා කියන්නේ පළමුව සිනාසීම පුබ්බ භාසි කියලා කියන්නේ පළමුව කතා කිරීම පුබ්බ හාසි පළමුව සිනාසීම පුබ්බ භාසි පළමුව කතා කිරීම පළමුව කතා කිරීම පුබ්බ භාසි ඉතින් පළවෙනියටම බුදුරජාණන් වහන්සේත් hina වෙලා කතා කරන උතුම්ම ගුණයක් තිබිලා තියෙනවා ඒ ගුණයෙන් අපිටත් ලොකු පාඩමක් කියලා දෙනවා ඔන්න අපිට මාර්ගයේදී හම්බ වෙන්නට පුළුවන් අය කවුද ස්වාමින් වහන්සේ නමක් හම්බ වෙන්න පුළුවන් එතකොට අපි කතා කරන්නට ඕන ගෞරවාන්විතව ස්වාමින් වහන්සේ කියලා ස්වාමින් වහන්සේ ප්‍රශ්නයක් මොනවා හරි තොරතුරු ඇහුවොත් එහෙමයි ස්වාමින් වහන්සේ කියලා අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන් බස් රථයක ගමන් කරන විට ගුරුවරයෙකුට වැඩිහිටියෙකුට හෝ උදව් අවශ්‍ය කෙනෙකුට වාඩි වී සිටින අසුන පිරිනමන්න අපි බස් රථයක ගමන් කරනකොට වැඩිහිටියෝ ඉන්න පුළුවන් එහෙම නැත්නම් ගුරුවරයෙක් ඉන්නට පුළුවන් එහෙම නැත්නම් අපේ නෑදෑ වෙන කවුරු හරි ඉන්න පුළුවන් ඒ වගේ කෙනෙක්ට අසුන පිරිනමන්න ආසනයේ පිරිනමලා අපි ඉඳගෙන ඉන්නේ නැතිව අපිට පුළුවන් අපිට ටිකක් හිටගෙන යන්නට සිද්ධ වුණාට ගුරුවරයෙක් හිටගෙන ඉද්දි අපි වාඩි වෙලා යනවනම් අපේ වැඩිහිටියෙක් හිටගෙන බස් එකේ ගමන් කරද්දි අපි ඉඳගෙන යනවනම් ස්වාමින් වහන්සේ නමක් බස් එකේ හිටගෙන වැඩ ඉද්දි සද්ද නොකර ඉඳගෙන ඉන්නවනම් ඒක නරකම නරක පුරුද්දක්. එහෙනම් ආසනයේ බස් රථයක ගමන් කරනකොට ආසනයක් ලබා දෙන්නත් අපිට පුළුවන්. පාරේ ගමන් කරන විට දකුණු පසින් සංවරව ගමන් කරන්න. පාරේ ගමන් කරන්නේ දකුණු පැත්තේ. දකුණු පැත්තෙන් තමයි ගමන් කරන්නට ඕන. දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. එහෙමනේ අපි ඉගෙන ගත්තේ. දකුණු පැත්තෙන් තමයි අපි පයින් ගමන් කරනකොට ගමන් කරන්නේ. පොදු දේපළවලට හානි නොකිරීමටත් හානි කරන යම් කෙනෙකු දුටුවොත් ඒ අයට ඒක පහදා දෙන්නටත් අපි ක්‍රියා කරන්නට ඕන. මොනවද පොදු දේවල්? අපේ පාසල ගත්තොත් අපේ පාසල පොදු දේපළ. පාසලේ තියෙන අපිට ඉගෙන කියා ගන්නට තියෙන ඩෙස්ක්, පුටු, බංකු, පොත්පත් ඒ හැම දෙයක්ම මොනවද? පොදු දේවල්. පාර ගත්තොත් පොදු දේපළ. අපි හැමෝම පොදුවේ පාවිච්චි කරනවා, පරිහරණය කරනවා අපිට වැදගත්. බස් හෝල්ට් එකක් ගත්තොත් එතනත්, බස් නැවතුම් පොලක් ගත්තොත් එතනත් පොදු දේපළ. පන්සල පොදු දේපළ. පල්ලිය පොදු දේපළ. ඒ විදිහේ පොදු දේපළ ආරක්ෂා කරන්නටත් අපිට කටයුතු කරන්නට පුළුවන්. ඉවත දමන දෑ තැන තැන දැමීමෙන් වැළකීමත් ඉතාමත් හොඳ පුරුද්දක්. ඇයි? මොකද හේතුව? තැනින් තැන අපි ඉවත් කරන කැලිකස්සල දාලා තිබුණොත් මඳුරුවෝ වෙන්නට පුළුවන්, පරිසරය අපවිත්‍ර වෙන්න පුළුවන්, පාර අපිරිසිදු වෙන්න පුළුවන්, කවුරු හරි ඒ නිසා අනතුරකටපත් වෙන්න පුළුවන්. අඹ ලෙලි, කෙසෙල් ලෙලි ඒ වගේ දේවල් අපි පාර හැමතැනම දැම්මොත්, ඒ වගේම තමයි එක එක කෑම වර්ග කාලේ ඉවරවලා ඒ ඔතලා තියෙන කවර අපි දානව පාරේ නේද? ඒක නරකම නරක පුරුද්දක්. එහෙම දාන්නට යන්නට හොඳ නැහැ. ඒ විදිහේ හොඳ ගතිගුණ ඇති හොඳ දරුවෝ බවට පත් වෙන්නට තමයි මේ පාඩමෙන් අපිට කියලා දෙන්නේ. සිනාසී කතා කරමු. hina vela katha karannatath ona e wageema magatota gaman karaddi api nokalayutu deval saha kalayutu deval godak me paademeedi apita kiyala dunna aayith me tikama balanna etakota hondata me kiyana karunu tika mataka thiyaganna puluwa hondai duwe puthe api 6 weni paademe tiyena vishesha toraturuth me vidihata saakatcha karamu katha karamu ehemanam පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම සම්බන්ධ වෙලා සිටින්න. හැමදිනාටම තෙරුවන් සරණයි.